තාත්තනම් පාර්ලිමේන්තුට අලුත් මොනක් නෙමෙයි ඔබ ඔබතුමිය අලුත් පාර්ලිමේන්තුවට අලුත් මොනක් පාර්ලිමේන්තුවට එන්න ලැබීම ගැන මොකද හිතන්නේ ඉතින් අතර මම ගොඩක් සන්තෝෂ වෙනවා මොකද මහනුවර දිස්ත්‍රික්කයට අවුරුදු 21ක් කාන්තා නියෝජනයක් තිබිලා නැහැ පාර්ලිමේන්තුවේ සමගි ජනසන්ධානයේ එකම කාන්තා අපේක්ෂිකාව තමයි මම ඉදිරිපත් වුණේ ඉතින් මම ගොඩක් සන්තෝෂ වෙනවා මොකද කාන්තාවන් වෙනුවෙන් හනක් නගන්නට මට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් තාත්තට මොකද අපි තිතුව ජාතික ලයිස්තුවෙන්වත් එයි කියලා ජාතික ලයිස්තුවට ඇතුළත් කළේ නැත්නම් පද නම කපපු කතාවක් කියනවා නාම යෝජනා අස්සම් කරනකොට එතුමා අස්සම් කරා අපි ඉතින් ඊට පස්සේ මොනවා වුණාද කියලා නම් අපි දන්නේ නැහැ ඒකේ නම කපලා උදේකටවත් කියන්න ඕන ඒක ඉතින් ඇත්තටම පක්ෂෙන් ගත්ත තීරණයක් ඊනකින්වත් හිතුවද මේ සැරේ ඡන්ද දිනන්න පුළුවන් වෙයි කියලා ඔව් මට ලොකු විශ්වාසයක් තිබුණා මට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් කියලා මොකද එකම කාන්තාව වශයෙන් දිනන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා දැන් ගිය සැරේ නම් අත්තා හතරට වැටුනේ මේ සැරේ දෙවෙනියට ඇවිල්ලා තියෙන ඔබතුමී මම පොඩි ඡන්ද ගානකින් තමයි දෙවැනි ස්ථානියට උනේ ඡන්ද 104කින් අපි දකින්නනේ තාත්තගෙන් පුතාට දේශපාලනය යනවා තාත්තගෙන් දියණියට දේශපාලනය යනවා ඔබටත් ඒ chance එක නේද ලැබුණේ අතර මම දේශපාලන පිවිසුනේ පියා නිසා තමයි ඒක බොරුවක් නෙමේ නමුත් ඉතින් ඒකට අකමැත්ත නම් ජනතාවට මට ඡන්ද නොදී ඉන්න තිබුණා පාර්ලිමේන්තුව ගිහිල්ලා මොනවද කරන්න හිතන් ඉන්නේ අපි විපක්ෂයේ ඉන්නේ ඉතින් අපිට ලැබෙන සෑම අවස්ථාවක විශේෂයෙන්ම කාන්තාවන් වෙනුවෙන් කතා කරන්න තමයි මගේ මූලික පරමාර්ථය දැන් කවුද එතකොට හනුවර දිස්ත්‍රික්කයේ සජිත් නායකයා ඒක තමයි දුන්නත් අනිවාර්යයෙන්ම පාර ගන්නවා දිස්ත්‍රික්ක නායකත්වය ඔබතුමියට දුන්නොත් ඔබතුමියට අර ඒක කරගෙන යන්න පුළුවන්ද ඔව් පුළුවන් අනිවාර්යයෙන්ම